මේ මතය දේශපාලනික කාරණයක් නොවේ කියන එක අපි තාම පැහැදිලිව කිව්වා ආරම්භයේදී. ඒක කිසිදු අපමල් රේණුවක වෙනස් වෙලා නැහැ. මේක අවසානයේ තාක්ෂණික තීරණයක් තමයි එන්න ඕන කියන එක අපි තාම පැහැදිලිව කිව්වා. ඒක වෙනස් වෙලා නැහැ. ඒ නිසා මම දන්නේ ඊයේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තුවේ කියවිච්ච ප්‍රකාශ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මොන වගේ සාවරයක්ද දක්වන්නේ? ඒතකොට මම හිතන්නේ අගමැතිතුමා එහෙම කටට එනවට එහෙම කියන්නේ නැහැ නේ. මේ සාක්ෂණික මොනවහරි ඒ ලැබිච්ච උපදෙස් මත තමයි මෙහෙම කියලා ඇත්තේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දිගටම අවධානය කරපු දේ තමයි මෙතෙන්දී අපිට විසඳුම් උත්තර තුනයිනේ අපි දැක්කේ. එකෝ අපිට මේ මොහොතේ කවුරු හරි අහුවොත් මේ මොහොතේ වඩා ආරක්ෂිත ක්‍රමය මොකක්ද කියලා ආදාහනය කරන එක තමයි ලෝකෙම පිළිගත් ක්‍රමවේදය. ඒ කියන්නේ මේක අවදානම ශුන්‍ය කළා සුරක්ෂිතව මේක කරන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් ඒක හරි ලේසි ප්‍රශ්නයක්. මොකද උත්තරේ තමයි ආදාහනය විතරයි කරන්න පුළුවන්. නමුත් අපි මේ 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 කොවිඩ් වලදී කටයුතු කරලා තියෙන ආකාරය බැලුවම ලෝකෙ පුරාම යම් අවදානමක් අරගෙන වැඩ කරලා තියෙනවා. නමුත් ඒ අවදානම තාක්ෂණිකව හරි ඇගීම ලක් කළා තමයි ගන්න ඕනේ. එතෙන්දිත් ඒතකොට අපි කිව්වා ආදාහනයේ පමණයි කියන්නේ ඒක උත්තරයක්. ආදාහනයටයි බුමුදානටයි කිසිදු පාලනික තුර නිදහස ඉඩ දෙනවා කියලා තෝරනම් සමහර රටවල් යනවා ගියාම යන්න පුළුවන්. එහෙමත් යන්න පුළුවන්. නමුත් ඒකට තියෙන අපේ රටේ තියෙන සාධකත්වයක ඒකට ඉඩකඩ ඉතාම අඩුයි. තුන්වෙනි එක තමයි ආදාහනයේ තමයි හොඳම දේ. නමුත් මෙන්න මේ සාධක ඔස්සේ බුමුදානට යම් සීමිත අවස්ථාවක් දෙනවා. මෙන්න මේ කියන தත්ත්වය යටතේ මෙන්න මේ කොන්දේසි යටතේ කියලා අවසරයක් දෙන්න පුළුවන්. ඒතකොට ඔය තුනේ මොකටද දැන් මේ අගමැතිතුමාගේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළයි කියන එකෙන් ඒක රටේ නීතිය බවට පත් වෙන්නේ නැහැ නේ. ඒ රටේ නීතිය මේ මොහොතේ නිරෝධායන නීතිය. ඒතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් යන්න ඕන ගැසට් නිවේදනයක්. ඒතකොට ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ යම් කතිකාවක පස්සේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා සයියත් එක්ක කතා කරලා වෙන්න ඕන අගමැතිතුමායි සත් ප්‍රකාශ කළේ. ඒ නිසා අපි විශ්වාස කරනවා තාක්ෂණිකව මේ ප්‍රශ්න දිහා බලලා මේ රටේ නීතියට අනුව මේ ප්‍රශ්නේ අවසන් විසඳුම් ප්‍රකාශයට පත් වෙනවා. එතෙන්දී සියලුම අපේ ජන කණ්ඩායම් වල සහයෝගය, ආගමික කණ්ඩායම් වල සහයෝගය, රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, ඒ වගේම මේ සියලුම සාධක සැලකිල්ලට අරගෙන අවසන් තීරණය නීත්‍යානුකූල විදිහට ප්‍රකාශයට පත් වේවි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. Breaking.lk